सुब दवसक मगियालो हेमोटम इस रेसीपी तीन यूट्यूब चैनल अलगट खादर पीलो इतिंग अद अभी हदने मनोद खेला दिनटम दी इतिंग कोहमद मे इकबाण हदागण बेकरी विधियटम खेला अद मे वीडियो अभी बलम हरीम देसी हदागण इतिंग हरीटम हदन विधि अदम खेला देना ऐना यमोद वीडियो कोहमद मे रसम रस सॉफ्ट इकबाण हदागण खेला මම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි කෝප්ප දෙකක් කෝප්ප දෙකක් කියලා කියන්නේ මෙන්න මේ පෙන්නන මෙෂරින් කප් එකෙන් කෝප්ප දෙකක්. ඉතින් අනිවාර්යෙන් මේ පෙන්නන විදිහට මේ දේවල් අරගන්න ඕනේ. ඉතින් පිටර එකක් අපිට අවශ්‍ය වෙනවා. බටර් මේසහැටි දෙකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම කිරිපිටි මේසහැටි දෙකක් අවශ්‍ය වෙනවා. සීනි මේසහැන්දයි ලුණු තේ හැඳි භාගයයි ඊස්ට් තේ හැඳි එකයි එවගේම මදිරස්නේ උණු වතුර මෙෂරින් කප් කාලක් අපිට අවශ්‍ය වෙනවා මේ කියපු දේවල් මේ විදිහට අනිවාර්යෙන්ම අරගන්න දැන් ම සීනි මේස හැන්ද ඉස් වලට එකතු කරලා මදිරස්නේ උණු වතුර කෝප්ප කාලක් මේ විදිහට එකතු කරගන්නවා දැන් අපි මේක හොඳට මිශ්‍ර කරලා විනාඩි 10ක් හොඳට පිපෙන්න තියාගන්න ඕනේ අපි එක් බන් එක හදා ගන්න යන ඩෝ එක හදාගමු. දැන් මම මේ විදිහට පාන් පිටි වලට කිරිපිටි ටික එකතු කරගන්නවා. ඒ වගේම ලුණු තේ හැඳි භාගයත් එකතු කරගන්නවා. බටර් මේස හැඳි දෙකත් මම එකතු කරගන්නවා. දැන් අපි මේ පිටරේ හොඳට ගහ ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ මම මේ සම්පූර්ණ පිටරේම එකතු කරන්නේ නැහැ. පොඩ්ඩක් තියාගන්න අපේ එක් බන් එක එක් වොෂ් කරගන්න. මම මේ විදිහට පිටරෙන් ටිකයි එකතු කරගන්නේ. මේ සැඳි එකමාරක් වගේ මම මේ වෙලාවේ ඉතුරු කරගන්නවා. දැන් අපි විනාඩි 10ක් පිපෙන්න තියාගත්ත ඊස්ට් එකත් මේ විදිහට එකතු කරගමු. මේ වෙලාවේ ඊස්ට් එක හොඳට පිපිලා තියෙනවා. දැන් අපි වතුර එකතු කරන්න කලින් මේක හොඳට අනා ගන්න ඕනේ. ඉතින් මේ බටර්, විතර, ඊස්ට් ටික හොඳට කලවම් වෙන විදිහට ඔයා මුලින් මේ ටික හොඳට කලවම් කරලා අනා ගන්න. මේ වගේ හොඳට අනාගත්තට පස්සේ දැන් අපි මේකට ඇල් වතුර එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මම පෙන්නන්නේ මෙෂරින් කප් එකේ මේස හැන්ද. ඉතින් මේ මෙෂරින් කප් එකේ මේස හැන්දේ මේස හැන්දි 3යි වතුර එකතු කරගන්න ඕනේ. ඊට වඩා වැඩි කරගන්න එපා. ඉතින් ඔයා දකින්න ඇති මං හරියටම මේස හැඳි 3යි එකතු කරගත්තේ. දැන් අපි මේක හොඳට කලවම් කරලා ඩෝ එකක් හදාගමු. මීට වැඩි අපිට වතුර අවශ්‍ය කරන්නේ නැහැ. මේ විදිහට ඔයා ඩෝ එකක් හදාගත්තට පස්සේ අපි මේක ලෑල්ල තියලා හොඳට නීට් කරගන්න ඕනේ. ඔයාලට ලෑල්ලක් වෙනුවට බෝඩ් එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ වෙලාවේ ලෑල්ලට මේ වගේ පිටි ටිකක් කිහා ගන්නවා නැත්නම් අපේ ඩෝ එක ඇලෙන්න පුළුවන් නිසා. දැන් ඔයා මම මේ පෙන්නන විදිහට මේක හොඳට නීට් කරගන්න අපේ මේ පිටි මෝලිය තියෙන ග්ලූටන් තත්ත්වය එහෙමත් නැත්නම් ඇදෙන තත්ත්වය හොඳට එන විදිහට අපි මේක නීට් කරගන්න ඕනේ. එතකොට මේ ඩෝ එකේ ඇලෙන ගතිය නැති වෙලා හොඳට සොෆ්ට් එකට එනවා. අන්න ඒ පදම එනකන් ඔයා මේ විදිහට හොඳට විනාඩි 10ක් 15ක් වගේ කාලයක් හොඳට නීට් කරගන්න. ඔයා කලින් මම පෙන්නපු විදිහට ඩෝ එක නීට් කරගත්තට පස්සේ දැන් මේ විදිහට එකම පැත්තට ඩෝ එක කරකවලා මේ විදිහටත් ඔයා නීට් කරගන්න. දැන් ඔයාට පේන ඇති මම මේ පෙන්නන විදිහට ඩෝ එක හොඳ සොෆ්ට් එකට තියෙනවා නම් මෙන්න මේ වගේ හොඳට ඇදෙන ගතියට එනවා. මේ විදිහට වාගේ ඩෝ එක ඇදෙන ගතියට එනවා කියන්නේ ඔයා හොඳ පදමට මේක නීට් කරලා තියෙනවා කියන එක. දැන් ඔයා මේ ඩෝ එක මම මේ පෙන්නන විදිහට රෝල් කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේක සමාන ප්‍රමාණ වලට කපා ගන්න. සාමාන්‍යයෙන් අපිට මේ ප්‍රමාණයෙන් එක් වන් 4ක් හදා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේක රෝල් කරලා
සමාන කෑලි 4කට කපා ගන්නවා. මේ විදිහට කපා ගත්තට පස්සේ ඔයා මේක පුංචි බෝල වලට හදා ගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට සමාන බෝල 4ක් හදා ගන්නවා. සාමාන්‍යයෙන් ඔයාලට අතර දැනෙන විදිහට මේක සමාන ප්‍රමාණවලි බෝල 4ක් හදා ගන්න. විදියට හදාගත්ත බෝල ටික ඇලෙන්නේ නැති තැනක ඔයා මේ විදිහට තියලා මේක ඔයා ටිෂු එකකින් වහලා පැය භාගයක් වගේ පිපෙන්න තියාගන්න. මේ තියෙන පැය භාගයකට පස්සේ ඉතින් ඔයාට පේනවා ඇති හොඳට මේක පිපිලා තියෙනවා. ඉතින් හරිම සොෆ්ට් එකට තියෙනවා. ඉතින් අනිවාර්යෙන් එක් බන් එකක් හරියට හදා ගන්න නම් අපි මේ හදාගත්ත බෝල හොඳට පිපිලා තියෙන්න ඕනේ. දැන් අපි මේකෙන් එක් බන් හදා ගන්න තමයි යන්නේ. ඉතින් මම මේ පෙන්වන වීඩියෝ ඔයා හොඳට බලා ගන්න. පිටි බෝලේ යටපැත්ත උඩට හිටින විදිහට මේ වගේ ලෑල්ල තියලා ඔයා මේක මේ විදිහට හොඳට තුනී කරගන්න. ගොඩාක්ම ලොකුවට තුනී කරගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයට ඔයා මේක තුනී කරගන්න. ඊට පස්සේ මම ඔයාලට මේ පෙන්වන විදිහට ඔයාලට පුළුවා ත්‍රිකෝණයක් විදිහට මුලින් නවලා ගානට මේක රෝල් කරගෙන ඇඟිලි තුඩු වලින් ගානට මේ එක් බන් එක හදා ගන්න. ඉතින් මේ විදිහට මුලින් ඔයා එක් බන් එක නවා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට රෝල් කර කර ඇඟිලි තුඩු වලින් ඔයා මේ එක් බන් එක හදා ගන්න. ඉතින් මේක ගොඩක් අමාරු නැහැ. ඉවසීමෙන් කරන්න පළවෙනි වතාවට හදන කෙනෙක් නම්. ඊට පස්සේ ඔයා මේ විදිහට ඔතා ගත්තට පස්සේ මෙන්න මේ වගේ ඔයා මේක හොඳට සීල් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක මේ වගේ චුට්ටක් ආපහු රෝල් කරලා පොඩ්ඩක් හොඳට සීල් කරගන්න. මම මේ පෙන්නපු විදිහට ඔයාලට එක් බන් එක හදා ගන්න පුළුවන්. දැන් අපි අවන් එකේ ට්‍රේ එකට මේ විදිහ හොඳට බටර් ටිකක් ගාලා කලින්ම ලෑස්ති කරලා තියා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට මෙතන පාච්මන් පේපර් එකක් උනා පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මේ විදිහට ඔක්කොම එක් බන් ටික හදාගත්තා. දැන් අපි මේක ආපහු පැය භාගයක් හොඳට වහලා පිපෙන්න තියා ගන්න ඕනේ. ඉතින් මේ තියෙන පෑ භාගයකට පස්සේ ඔයාලට පේනවා ඇති හොඳට අපේ එක් බන් ටික පිපිලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ විදිහට පෑ භාගයක් විනාඩි 40ක් වගේ පිපෙන්න දෙන්න. එතකොට තමයි හොඳ සොෆ්ට් එකකට අපිට එක් බන් ටික හදා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා මේ වෙලාවේ අර ඉතුරු කරගත්ත එක් වලින් මේ විදිහට මේක එග් වොෂ් කරගන්න. ඉතින් ඔයා අනිවාර්යෙන් මේ වෙලාවේ අවන් එක විනාඩි 10ක් වගේ සෙල්සියස් අංශක 200ට ප්‍රී හීට් වෙන්න දාලා තියෙන්න ඕනේ. දැන් අපි මේ විදිහට එක් වොෂ් කරගත්ත එක් බන් ටික සෙල්සියස් අංශක 200 විනාඩි 10ක් 12ක් වගේ කාලයක් අවන් එකේ තියලා අරගන්න ඕනේ. ඉතින් විනාඩි 10කට 12කට වඩා වැඩි කාලයක් තියන්න එපා. ගාන්න විනාඩි 10න් 12න් මේක හොඳට බේක් වෙලා එනවා. ඉතින් මේ තියෙන්නේ ඔයාලට විනාඩි 10කට පස්සේ මම පෙන්නන්නේ හොඳට මේක බේක් වෙලා තියෙනවා. ඉතින් ලොකු වෙලාවක් තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගානට ලස්සන රන්වන් පාටකට මේක හොඳට බේක් වෙලා තියෙනවා. දැන් අපි මේක කෝලින් රැක් එකකට මාරු කරගමු.
දැන් මේ වගේ කූලින් රැක එකකට මාරු කරගත්තට පස්සේ ආපහු මම මේ විදියට බිත්තර සාරු ගා ගන්නවා. ඉතින් ඔයාලා මේ වෙලාවේ නැවත රික්වෙස් කරගන්න හැමරි වගේ නා ටිකක් දිය කරගත්ත බටය ටිකක් උණක් ගා ගන්න පුළුවන්. එතකොට මේකේ හොඳ ලස්සන ෂයින් ගතියක් එනවා. මේ විදිහට එක්වෙස් එකට ගත්තට පස්සේ ඔයා නැවත විනාඩි 10ක් 15ක් වගේ මේක හොඳට නිවෙනකන් ඔයා වහලා තියා ගන්න ඕනේ. ඉතින් මේක හොඳට නිවුණාට පස්සේ ඔයාට තේරෙනවා ඇති මේක හොඳ සොෆ්ට් එකකට තියෙනවා. ඉතින් ඇතුළේ හොඳට බේක් වෙලා තියෙනවා කියලා මට තේරෙනවා. ඉතින් और पेन खरवेल गाने बेकरी विधिट आप एग बण के अविल तीन मेक गाने मेदन दिखा पड़ेगा एग् एवगेम लून मीरी कैमरे दी मेक लसन के पुलवा रसवर पुलवा मम्मी मे विधि मेक दिखा कपागा वेन विधिटने वे मम्मी पेन प्रमाण कपागा इतनी पेन ඇතුළ කිසිම විදියකින් අමු නැහැ හොඳ ගන්නට සොෆ්ට් එකට බේක් වෙලා තියෙනවා මේ විදියට ඔයා ඔක්කොම බන් ටික කපා ගන්න දැන් මේක කපාගත්ත ධාරවල අපි බටර් ටිකක් ගාලා ඒ වගේම එග් වලින් ලුණු වලින් ඔයා කැමති දෙයකින් මේක සරස ගන්න පුළුවන් මම මේ වෙලාවේ තඹගත්ත බිත්තර ලුණු පෙත්තක් තක්කාලි පෙත්තක් ඒ වගේම මිරිස් කරලක් සහ ගම්බිරිස් වලින් තමයි මේක රසවත් කරගත්තේ සරසගත්තේ ඔයාලට මේක කැමති විදිහකට වෙනස් කරන්න පුළුවන් කැමති නම් චීස් එකතු කරගන්න පුළුවන් කැරට් එකතු කරගන්න පුළුවන් ඒක ඔයාගේ කැමැත්ත විදිහට වෙනස් කරගන්න පුළුවන් ඔන්න එහෙනම් අපි බේකරේ විදිහටම ගෙදරදීම හරිම ලේසියෙන් එග් බන් හැදුවා. ඉතින් ලස්සනයි නේද? අනිවාර්යෙන් මේ විදිහට කියන ප්‍රමාණවල වලින්ම අරගෙන ඔයත් ගෙදරදී මේ එග් බන් එක හදලා බලන්න. ඉතින් පුංචි පුංචි වෙනස්කම් කරලා ඔයාලට මේක සරස ගන්නකොට වෙනස් දේවල් එකතු කරගන්න පුළුවන්. හැබැයි ඩෝ එක අනනකොට අනිවාර්යෙන් මේ කියන ප්‍රමාණවලින්ම අරගන්න. ඉතින් අනිවාර්යෙන් මම හිතනවා ඔයත් මේ විදිහට ගෙදරදී එක් බන් හදලා බලයි කියලා. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අදට කිහිල්ල එන්න. ඔයාලට සුබ දවසක්.